අදත් ඕගොල්ලෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔන්න ඩුබායි ගියොත් වරද්දන්නේ නැතුව හැමෝම යන, ඒ වගේම යන්න ඕන තැනක වීඩියෝ එකක් තමයි මම අද අරන් ආවේ. ඒ තමයි desert safari එක. මේක මගේ තුන්වෙනි desert safari අධ්‍යක්ීම. මුල්ම දෙවතාවේ තරම්ම ආශාදජනක නොවන සිද්ධ වෙච්ච අකර තැබ්බත් අලුත් අත්දැකීමක් කියලා සැලකුවාම නම් සම්පූර්ණ ගමන හරිම විනෝදජනකයි කියලා කියන්න පුළුවන්. අපිට සිද්ධ වෙච්ච ප්‍රශ්නේ මොකක්ද කියලා මම ඕගොල්ලන්ට ඉස්සරහදි කියන්නම්. ඉතින් අපි desert safari එක book කළේ hotel pickup එකත් එක්කම නිසා කිසිම කරදරයක් නැතුව පිටත් වෙලා මේ විදිහට පැයකට ආසන්න කාලයක් ගමන් කළා. ඊට පස්සේ එක තැනක වාහනේ නැවතුවා, souvenirs ගන්න වගේම refreshment ගන්න, ඒ වගේම washroom යන අයට ඒ පහසුකම් සලසගන්නත් එක්කම. එතන වීඩියෝ එකක් නම් මට ගන්න බැරි වුණා ඒ වෙලාවේ. ඊට පස්සේ අපි ආයෙත් ආවා මෙන්න මේ තැනට. ඉතින් මෙතන refreshment ගන්න වගේම විනෝද වෙන්නත් අවස්ථාව සලසලා තිබුණා. මෙතන තිබුණ විශේෂත්වයක් තමයි මෙන්න මේ quad bikes. අපි මෙතනට ගිය වෙලාවේ නම් ගොඩක් අවසරයි. ඒක හින්දා අපි මේ වෙලාවේ නම් බයික් එක පදින්න ගියේ නැහැ. ඒත් තව පැයකට විතර පස්සේ අපි මේ අවස්ථාවත් ලබා ගත්තා. ඒකත් මිස් කරගත්තේ නැහැ. ඒ වෙනකොට නම් ඉර බැහැගෙන ගිහිල්ලා තිබුණේ හොඳටම. ඉතින් මේ වෙලාව වෙනකොට එතන එච්චර බිසි නැහැ. ඉතින් ඒක නිසා අපිට පොඩි ඩිස්කවුන්ට් එකකුත් හම්බ වුණා. ඩිරාම් 250ට දෙන්නෙක්ට පදින්න තිබුණු බයික් එකක් අපිට ඩිරාම් 200ට පැය භාගයක් පදින්න පුළුවන්කම ලැබුණා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතනට යන වෙලාව වෙනම් හරිම රස්නේ. මේ වෙනකොට චුට්ටක් ඉර බැහැලා තිබුණත් ඇත්තටම මේ වෙලාවෙත් හරි රස්නේ. අනික ඩෙසර්ට් එකේ වැලි රත් වෙලා හරි පුදුම රස්නේ හුලඟක් මූණට වදින්නේ. මුලින්ම රස්නෙත් එක පොඩක් එපා වුණත් ඊට පස්සේ නම් ඒක මාරම ෆන් අත්දැකීමක් වුණා. මේ වෙනකොට වෙලාව හවස 5ට වගේ ඇති. මේක තමයි මගේ පළවෙනි කොඩ් බයික් අත්දැකීම. ඉතින් මේකේ ගිහිල්ලා තියන අය නම් දන්නවා ඇති මේක අනේක කොච්චර ජොලිද කියලා. ඒක නිසා desert safari එකක් ගියොත් නම් අනිවාර්යයෙන්ම මේක යන්න, මේක මිස් කරගන්න නම් එපා.
මේකේ ලිසර්ඩ් සෆාරිගේ ප්‍රධානතම අංගය ඩූන් ඩැෂින්. ඉතින් ඒ වුණාට වෙනද තරම්ම නම් මේ ගමන විනෝදජනක වුණේ නැහැ. මොකද අපි ඩ්‍රයිවර් එච්චර උනන්දුවකින් ඒ ගමන අපි එක්කගෙන ගියේ නැහැ. ඒ වගේම මම ඔයාලට කිව්වනේ කලින් අපිට අකරතැබ්බයක් වුණා කියලා. ඉතින් අපේ ඩ්‍රයිවර් මෙහෙම එක්කගෙන ගිහිල්ලා වියු පොයින්ට් එකක නතර කරා. ඊට පස්සේ එයා වෙන කට්ටියක් එතනදී පික් කරගෙන එයා ගියා. ඊට පස්සේ ඉතින් අපිට ගොඩාක් වෙලා පැය දෙකක් විතර ඩෙසර්ට් එකේ අතරමං වෙලා වගේ බලාගෙන ඉන්න සිද්ධ වුණා අපිව ගෙනියන්න වාහනයක් එනකම්. එතකොට හොඳටම රෑ වෙලා කඳුර වැටිලා ඉතින් ඇත්තටම එපා වෙලා හිටියේ. කොහොමන තන්තිමට වාහනයක් ආව අපිව පික් කරන්න. එතකොට අපි ෆයිනල් ප්ලේස් එකට යනකොට රෑ 8ට විතර ඇති. ඉතින් මේ වෙද්දි නම් ඇත්තටම මාර විදිහට මහන්සි. ඒ වගේම කැමල් රයිඩ් එක හෝස් රයිඩ් එක වගේවත් අපිට මිස් වුණා අන්තිම මොහොතේ අපි එතෙන්ට ගිය නිසා. කොහොම වුණත් ඒකත් හොඳ අත්දැකීමක් වුණා අපිට. මොකද මේ වගේ අත්දැකීමකට මීට කලින් අපි මොන දීලා තිබුණේ නැහැ. ඉතින් මම ඔයාලට කියන්නේ ඔන්ලයින් බුකින් එකක් දැම්මට කමක් නැහැ. හැබැයි ඒ ඔයාලා බුකින් එක දාන කම්පැනි එක කන්ටැක්ට් කරගෙන මේ සෆාරියේ විස්තර සියලුම දේවල් ලබා ගන්න. කීයට පිටත් වෙන්නේ කොහොමද ඒ සෆාරියේ වැඩ කරේ සිද්ධ වෙන්නේ කියන දේවල් හැමදේම විස්තර හරියටම ලබාගෙන ඊට පස්සේ ඕගොල්ලෝ තීරණය කරන්න පේමන්ට් එක කරලා ඒ කම්පැනි එකත් එක්ක මේ සෆාරියට යනවද නැද්ද කියන එක ගැන. මෙන්න මේ වීව් පොයින්ට් එකේදී තමයි අපිට කතරක අතරමංව ඉන්න සිද්ධ වුණේ. හැබැයි ඉතින් ඒකෙත් හොඳක් වුණා. වැලි ගොඩේ දඟලගෙන පෙරලීගෙන ඕන දෙයක් කරන්න හොඳට වෙලාව හම්බ වුණා. ඒ වගේම බලන්න මේ වැල්ල දිහා. එක හරිම සියුම්. අපිට මෙහි දකින්න තියෙන වැලි වගේ නෙමෙයි. අර හුලම් පාරත් එක්ක පුංචි දූවිලි කුඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න ඔක්කොම හුලම් පාරට විසිරිලා යනවා. මෙතනදී අත්විඳපු ලස්සනම දර්ශනය තමයි මේක. පුදුම තරම් ලස්සන සන්සෙට් එකක් දකින්න ලැබුණා. බලන්න කොයි තරම් ලස්සන දර්ශනයක්ද කියලා. තැඹිලි පාට, රත්තරම් පාට, රෝස පාට වගේ විවිධ පාට වලින් ලස්සන තිර බැහැගෙන යන හැටි බලාගන්න අපිට පුළුවන් වුණා මෙතනදී. කොහොමහරි අන්තිමට අපි මෙතනින් පිටත් වෙලා අවසානයේ අපේ නවාතැන් වලට ළඟා වෙන්න ඕන වාහනයක් අපිට ආවා. ඉතින් ඒව නම් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ඒ වෙලාවේ තිබ්බේ එහෙම වීඩියෝ කරන්න පුළුවන් වාතාවරණයක් නෙමෙයි. ඇත්තටම මේ තියෙන්නේ අවසානයේදී අපි ආපු තැන. කොහොමුණත් මෙතෙන්ට ඇවිල්ලා ටිකක් වෙලා යනකොට ඒ තිබිච්ච මහන්සිය සේරම නැති වෙලා ගියා. ඒ වගේම අපිට එතනින් ෆ්‍රී රිෆ්‍රෙෂ්මන්ට් හම්බ වුණා. වතුර, බීම වර්ග, ඒ වගේම පොඩි ස්නැක් එකකුත් හම්බ වුණා. මේ තියෙන්නේ අපිට හම්බවෙච්ච ස්නැක් එක, වෙජිටබල් පකෝරා.
එක වෙලාවකින් ඩාන්සින් සෙෂන් එක පටන් ගත්තා. මුලින්ම තිබුණේ බෙලි ඩාන්ස් එක, ඊට පස්සේ තනුරා ඩාන්ස් එක. ඩිනර් එකෙන් පස්සේ ෆයර් ඩාන්ස් එකක් තිබුණා. මං ඒ වගේ සම්පූර්ණ ඩාන්ස් එක ඔයාලට වෙනම වීඩියෝ එකකින් දාන්නම්. නැත්තම් මේ වීඩියෝ එක ගොඩාක් දිග වෙන නිසා. ඩිනර් එකෙන් පස්සේ ෆයර් ඩාන්ස් එකක් බලලා අපි ඉතින් ඔන්න එතනින් එන්න පිටත් වුණා. මේ වීඩියෝ එක ඉතින් ඔන්න මෙතනින් අවසන් කරනවා. මං හිතනවා ඔයාලා ගොඩක් සතුටු වෙන්න ඇති කියලා මගේ මේ වීඩියෝ එක බලලා. පුංචි මතක් කිරීමක් කරනවා වෙනදා වගේම, මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මම ගිහින් එන්නම්. Bye.